Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when this කතා කරන්න දෙන්නේ ජපානයේ ඉඳලා ලංකා විදේශ සම්බන්ධතාවය. ඒ කියන්නේ විදේශ තානාපති කාර්යාල වලින් ලැබෙන දේවල් ගැන. අපි හිතුවොත් මුලින් ඉඳලම ගත්තොත් මම හිතන්නේ මේ කරන විදේශ අමාත්‍යංශයෙන් ලංකාවේ වෙනත් තානාපති කාර්යාල පවත්වාගෙන යන්න. ඒ ගොඩනැගිලිද ඒ දේවල්ද යන විකරණ වියදම් වලින් ප්‍රතිඵල නෙලාගෙන නැහැ. ඒක 100ට ඕන කෙනෙක් එක මම ඒ සංවාදයට ඉන්න ලෑස්ති. මොකද මමත් තානාපති කාර්යාලේ හිටපු නිසා. ඒත් එක්කම දැන් අපි ගත්තොත් විශේෂයෙන් ජපානයේ. ජපානය වගේ රටකින් කොච්චර දේවල් ගන්න තියෙනවද මේ JR ජයවර්ධන සෙන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදීතුමා කරපු දේත් එක්ක ලැබෙන දේවල් එදාතුර මෙදා මේ ජපානු නැගිටලා ඒ සමුළුවෙන් පස්සේ සෙන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවෙන් පස්සේ තමයි මිනිස්සු නැගිට්ටේ. ඒකට පූර්වාදර්ශයක් දුන්නේ අපේ හිටපු ජනාධිපතිතුමා හැටියට අපිට මේ රටත් සලකනවා. හොස්පිටල් දුන්නා, රූපවාහිනිය දුන්නා, කොච්චර දේවල් දෙනවද මේ ළඟදී දුන්නා ඩොලර් මිලියන් 500ක් රේල් පාරක් හදන්න කොළඹින් ජනගහණයට වැඩි ක්‍රමයකට කියන්නේ ට්‍රැෆික් එක කන්ට්‍රෝල් කරන්න පොළොව උඩින් රේල් පාරක්. ඉතාලම ලස්සනට ඒගොල්ල හදන්න ගියේ. මොකද ජපානයේ වගේම පුංචි ජපානයක් කරන්න ගියේ. ඒකත් ආපහු එවෝනේ කොමිස් නැහැ කියලා. ඒක මුළු රටම දන්නවා. මේ රටේ පැයක් විතර බැන්නා දුස්කීව රූපවාහිනිය අපි දන්නවා ඒවා. ඉතින් ඇත්තටම ඒවා නැති වුණේ නැති කරගන්න හොඳ නැහැ මේ වගේ රටේ. මට මතකයි 1963 මගේ හිතවත් එක්ක ඉන්නවා මේ ජපාන් මහත්තෙක්. එයා එවල තියෙන අකෝහිතු අධිරාජ්‍යය මෙහි යුනිවර්සිටි එකේ පොලිටිෂන් සයන්ස් ඉවරනාට පස්සේ ඩිග්‍රී එක ලංකාවට එනවා පළමු ලේකම් සහ වීසා ඔෆිසර් විදියට. ඔහුට ඒ විතරක් නෙවෙයි එතුමා කියනවලු සිංහල භාෂාව ඉගෙන ගන්න සිංහලයට උගන්න හොඳට උදව් කරන්න කියලා. 1963 සිංහල භාෂා උපාධියක් ගන්නවා එතුමා පෙරදෙන යුනිවර්සිටි එකේ. මතක් වේ 1963 හිටියා අයට එතුමා ඉගෙන ගත්තද කියලා. ඔහු හොඳට සිංහල චතුර කතිකත්වයක් තියෙනවා. ඔහු හැබැයි ඔහුට දෙන්නේ ලංකාව එම්බසියේ ජපානයේ ගෙගරි රෝඩ් එකේ එම්බසි එකේ ඉන්න දෙන්නේ අවුරුදු 3යි. ඊට ඒක තමයි තානාපති සේවය කියලා ගිහිල්ලා ඉන්න පුළුවන් කාලය. ලෝකේ පිළිගත් මතය. නමුත් ලංකාවේ එහෙම නැහැ. ලංකාවේ එහෙම නැහැ නේ. ලංකාවේ ජපානයේ තියෙන තානාපති කාර්යාලය. මම හැමදාම කියනවා කාන්තාවක් ඉන්නවා බදුල්ල පැත්තේ ඇමතිවරයෙකුට නැකන් කියන අවුරුදු 20කට වැඩි දැන් ජපානයේ තානාපති කාර්යාලය. මොකද්ද මේ? තානාපති සේවයෙන් ඇති මුළු ලංකාවේ තානාපති සේවයම හැලුවට ලක් කරලා ඩිප්ලොමැටික් සේවය හැලුවට ලක් කරලා මොකක්ද තියෙන සුදුසුකම? ලෝකල් පත්වීමට චූටි පත්වීමට ඇවිල්ලා කිසිම තානාපතිරට වැඩ කරන්න දෙන්නේ නැහැ. ඔක්කොම මෙයා තමයි හැල් කරන්නේ. මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මෙච්චර රටකින් ගන්න තියෙන දේ මොකද්ද ගත්ත දේ? කවුරු හරි මට මේ ළඟදී කෙනෙක් කිව්වා ගිහිල්ලා තානාපතිතුමා හිටපු කෙනා හම්බින්න ගියාම දොර මෙහෙම අඩවල් කරන හැංගිලා වහගෙන ඉන්න මොනවද කරන්න කියලා. ඒ ලැබෙන පස්සේ කතා කරමු ටික කලා වංගේ මෙතනයි ඉන්නවා කේලියට ඇවිත් කිසි කෙනෙකුට වැඩක් කරන්න දෙන්නේ නැහැ මේ වෙලාවෙත්. මට ස්ක්‍රීන්ෂොට් එකක් දෙන්න පුළුවන් නම් මේ ජපානයේ හරි හිටපු තාල මං කිව්වා පරි සිංහල දන්න ජපන් මහත්තයා මට මේ වෙලාවෙත් මේ කතා කරන කෝල් එකක් එනවා. ඕකේ එතුමාත් මට කියනවා නිතර මේවා කියන්න ඕගොල්ලන්ගේ රටට මේ වගේ මේවා වැරදි. මොකද එතුමාට ජපන් රජයෙන්වත් ඉන්න දෙන්නේ නැහැ වෙන රටක අවුරුදු 3යි ඉන්න දෙන්නේ. මේ රටේ ලංකාවට එහෙම නැහැ නේ අවුරුදු 20කට වැඩි. මොකද්ද වෙච්ච ප්‍රගතිය? මොකද්ද ලැබිච්ච දේ? ඇමතිවරයා එහාට මෙහාට මාරුනකොට කට්ටි පණිනකොට සේවය අයින් කරන්න කැමති කෑ කවුරු? ඒකද රකින්න ඕන රටෙන් වියදම් කරන මුදලට ලැබෙන ප්‍රගතියද සලකන්න ඕනේ? අතිගරු ජනාධිපතිතුමනි මම දැක්ක ඔබතුමා අනුරාධපුරයේ කියලා රස කතාවක් කියනවා. තවත් වෙනක දැක්ක තවත් කතාවක්. වැඩ කරන්න බැරිය ගෙදර යන්න කියලා. කාට හරි ටාගට් එකක් දෙන්න. තාරා පරිසවලට එවන්න එපා දේශපාලච්චෝ. එවනෝ නම් එවන්න ඒ රටවලට ආවේනි කියමත් දන්නයි. වැඩක් කරපල්ලා කියලා. වැඩක් නොකරොත් ආපහු මල මේ කාලය ඇතුළත ඔෆර් එකක් දෙන්න. වැඩ නොකරොත් ආපහු ගේනවා කියලා. ඉතින් මේ වගේ ප්‍රමවේදයක් ඇති කරන්න මේ තානා පරිසවේ හැල්ලුවට ලක් කරන්න එපා. මේ වගේ සුපිරි රටක. ජපානයෙන් කොච්චරද ඔය රැකියා ගැන කතා කරනවා. මම නම් දකින්නේ ඔවා රැකියා කරපු පාර තමයි අද මට තේරෙනවා මට ආරංචි හිටපු ජීෙම් එළියට දාලා තියෙනවා. ඔය විදේශ සේවයකේ ඇතුල් වෙන්නවත් එපා කියලා. මට ඒ වාරංචි. ඊ ආණ්ඩුවේ කෙනෙකුට චෙක් එකක් දීලා ඒකද වෙන්න ඕනේ. ලක්ෂ 23ක් හෝ 33ක්. ගෙවපු ක්‍රමයකට. ක්‍රමවේදේ වැරදි කියලා ලේට දාලා හරිනවද? එයා හරියට කයිය ගෙව අපි ජපානයේ රැකියාගෙන වෙලාවෙත් පිළිගත්ත විදිහ මට තේරෙනවා. ජපන්.
පිළිගත්ත විදිහ තේරෙනවා. මොකද මම ගෙනවා Mitsubishi කම්පැනි 4ක 5ක සභාපතිවරුත් එක්ක බැංකුවක සභාපති කෙනෙකුත් එක්ක එක්කන් ආවා. අපරාධේ කියන රටේ නම්බු ඉදිරි කරේ කරුණ ජයසූරියමතුමා විතරයි. එතුමාට මේ වෙලාවත් අවස්ථාවක් කරගන්නවයි සූති කරන්න. පාර්ලිමේන්තුවට ගෑනලා. ඔය මිනිස්සු පෑ ගණන් රස්තිය අදු කරලා මේ මිනිස්සු අපි එව්වේ. ඒ නිසා මේවා වෙනස් වෙන්න ඕනේ. වැඩක් කරන්න මේ කයිවාරු ගහලා මිනිස්සු වැඩක් නැහැ. කයිවාරු කාරු දාලා වැඩක් නැහැ. රටේ වැඩක් කරනවා නම් මම දකින්නේ යථාර්ථය දකින්නේ රටේ හැංගීමක් ඇති මිනිස්සු. පඩිය කෙරෙහි යන දුවන මිනිස්සු දාන්න නැතුව රැකියාවක් කරන්න කියන්නේ රටේ ආදරේ මිනිස්සුන්ට යමක් කරන්න කියන්නේ. ඒ නිසා මේ ගැන සොයා බලයි කියලා මම මේ වතාවෙත් විශ්වාස කරනවා. විද්වතුන්ගේ ඇස්කන් ඇරේවා මේ ගැන සොයා බලලා කටයුතු කරොත් ඇත්තම කියනනම් අපේ රට ගොඩ යන එක එච්චර දෙයක් නෙවෙයි. අපේ රට වගේ රටක් ලෝකේ කිසිම රටක නැහැ. ඒකනේ කියන්නේ ලෝකයේ මුතුම් රට අපේ රට ශ්‍රී ලංකාවයි කියලා. ඇත්ත වචනේ පරිසමාර්ථාන්තේ මුතු රටයක්ම තමයි. මේ ගොඩ ගැනීමේ හැකියාව හොරු වයින් කරලා හොරකම් කරනෝදි දූෂිතයන් පැන්නොත් මේ තානාපතිකාරවල තෙලවන්න ඕනේ මේගොල්ලෝ. එහෙම කරලා නව දෙයක් නව පටන් ගන්නමක් කරොත් අධිකර ජනාධිපතිතුමනි මම හිතනවා මේක මහ දෙයක් නෙවෙයි. ඔබතුමාට උසමයි.